අයිබවන් දරුවනේ අපි සාකච්ඡා කරන්න බලාපොත්තුවන්නේ දායිශ්‍රණයේ අට වන එකකය ජීවින්ගේ ලාක්ෂණක පිළි. අපිට පුළුවන් අපාවට දක්නැත ලැබෙන දේවල් ජීවින් අජීවින් විදිහට වර්ග දෙකකට බෙදලවිං කරන්න.ඒ අතරින් ජීවීන් ශාක සතුන්සා සූත්‍ර ජීවීන් විදිහට අපිට හඳුනාගන්න පුළුවන්. ජීවීන් අජීවිීන්ගේ විංකර හඳුනාගන්නේ කෙසේද. සඳහා ආවශ්‍ය ජීවිීන්ගේ පිහිටන ලක්ෂණ පිළිබඳව තමයි අපි මේ පාඩමේදී හඳුනාගණඩ බලාපොරොත්තුරින් ජීවී බව පිළිබඳව පොදුව පිළිගතහැකි ලක්ෂණ ජීවී ලාක්ෂණික විදිහයට හඳුරන්නවවා අපි මේ පාඩමේදී සෛලයේ සංවිධානය පෝෂණය සසනය උද්දීප්‍රතාවය හා සමායෝජනය බහිස්්‍රාවය චලනය ප්‍රජනනය වර්ධනය හා විකසනය කියන ජීවිී ලක්ෂණක පිබඳව සාකච්ඡාරනු ඔයාලා මතකතියාගතයුතු දෙයක් තමයි මේ සියලුම ලක්ෂණ සෑම ජීවයකුගෙම දක්නට ලැබෙන නෑ. නමුත් මේ වයින් එකක් කෝප සෑම ජීවයකුගෙම දක්නට ලැබෙනවා. අපි කතා කරන පළවෙනි ජීවී ලක්ෂණය සයිලීය සංවිධානය. ජීවිය තුළ සයිල කුමන ආකාරෙන් සංවිධානය වී තියෙනවද කියන එක තමයි මේ සයිලීයේ සංවිධානය තේ අපි සාකච්ඡා කරන්න. පරිසරය සිටින ජීවීන් අපි ඒක සයිලික ජීවන්සා බහු සයිලික ජීවින් වසයෙන් ආකාර දෙකකට වර්ග කරන. එක සයිලයකින් නිර්මාණයෝන ජීවීන් ඒක සෛලික ජීවයෙක් විඩිහටත් සෛල දෙකක්කෝ ඊට වැඩි ගණනකින් නිර්මායෝන ජන් බහුසයිලික ජීවිීන් විඩහටත් අපි හඳුන්වන. බහු සෛලික ජීවයෙකුගේ දේහය විත සයිල වර්ගවලින් සමං්‍යවිත වෙනවා. එම සයිල විවිධ කෘත්්‍රය සඳහා වැදගත්තු වෙනවා. ජීවිෙකුගේ හඳුනාගත හැකි සංවිධාන මට්ටම් කිහිපයක් තියෙනම් සයිලය, පටකය, ඉන්ද්‍රීිය, පද්ධති ජීවියා ප්‍රධාන හඳුනාගත හැකි සංවිධාන මට්ටම් වෙනවා. සජීවී තත්ත්වය පවතින කුඩාම වියූහමේ හා කෘත්්‍රමකකේ වෙන්නේ සයිලය සයිල එකතුවීමෙන් පටකයක් නිර්මාණය වෙනවා නිශ්චිත කාරයක් සඳහා විශේෂණය වූ සයිල සමෝහයක් අපි පටකයක් විදිහට හඳන්නවා. පටක කීහිපයක් එකතු වී ඉන්ද්‍රයක් නිර්මාණය වෙනවා. ඉන්ද්‍රිය කහිපයක් එකතු වී පද්ධතයක් නිර්මාණය වෙන අතර පද්ධ දිකිහිපයක් එකතු වී ජීවයකු නිර්මාණය වෙනවා. රූප සටහනින් ඔයාලට දැකගන්න පුළුවන් සාකදේහයක විවිධ සයිලවර්ග සංවිධානය වෙලා තියෙන ආකාරයත් මිනිස් සිටුරතුර විවිධ සෛලවර්ග සංවිධානය වෙලා තියෙන ආකාරය එෙනම් ජීවයෙක් අජීවයක්ගෙන් වෙන් කර හඳුනා ගැනීම සඳහා අපිට සයිල සංවිධානය කියන ලක්ෂණය යොදාගන්න පුළුවන් මීළඟට අපි කතා කරමු පෝෂණය කියන ලක්ෂණය පිබඳව ජීවය පවත්තාගෙනයම සඳහා ශක්තියහා ද්‍රව්්‍ය ලබා ගැනීමේ ක්‍රියාවලිය පෝෂණය විදිහට හඳන්නනෝ. පරිසරයේ සිටන ජීවින් පෝෂණය සපයාගන්නා ආකාරයයනුව අපි ආකාර දෙකකට වර්ග කරනවා ස්්‍රෑම්පෝෂී ජීවින්සා විසමපෝෂී ජීවින් විදිහත. ස්ම්පෝෂී ජීවින් කියලා අපි හඳුන්වන්නේ ආහාර තමන් විශසිම නිපදවාගන්න ජීවින්. විසම පෝසසිී ජීවින් විටියට අපි හඳුන්නනවා සාකවිලින් නිර්පද වනලද ආහාර හෝ වෙනත් ජීවී සම්භාවයක් විසින් නිපදවනලද ආහාර ප්‍රයෝචනයට ගන්නා ජීවිීන් මේ අතරින් අපි ස්වෑම්පෝෂී පෝෂණය පිළිබඳව තවතුරටත් සාකච්ඡා කරමු ස්ෑම්පෝෂී පෝෂණයේදී ආහාර නිපදවා ගැනීම සඳහා භාවිතාවන ශක්තිය පදනම් කරගැනිමින් සෑම්පෝෂීන් ආකාර දෙකට බෙදනාවා ඒ ඇත්තලින් මුලින් අපි බලමු ප්‍රභාසෑම්පෝෂීන් කියන්නේ කෞුද කියල්. සූර්ය ශක්තය උපයෝගි කරගනිමින් ආහාර නිපද වන ජීවින් ප්‍රභාසෑම්පෝෂීෙන් විදිහයට හඳුන්නනවා. ප්‍රභාසෑම්පෝෂීන් ආහාර නිපදවන ක්‍රියාවලිය අපි හඳුන්නනවා ප්‍රභා සංස්ලේෂණය කියලා. ප්‍රබ සංස්ලේෂණයේ දී කාබන්ඩයොක්සයි ජලය අමුද්‍රවවලෙ ස යොදා ගනිමින් සූරි ශක්තියහා හරිත ප්‍රධඇති විටදී බ්ලූකොස්හ ඔක්සිජන් නිපදවාගන්න. මීළඟ ස්ම්පෝෂී පෝෂනා කාරය රසානිික ස්ම් පෝෂී ආකාරය. රසායිනික ප්‍රතික්‍රියාවකින් ශක්තිය ලබා ගනිමින් ආහාරනි පඩවීම රසායිනික ස්ම් පෝෂී පෝෂණ ක්‍රමේ විදිහයට හඳුන්න පුළුවන් බොහෝ බැක්්ටීලයා මේ ආකාරයට පෝෂණය සපයා ගන්නවා. පෝෂණය ජීවයක් අජීවින්ගෙන් වෙන් කරහඳුනාගැනීමට භාවිතා කළ හැකි ලක්ෂණ. දැන් අපබි සස්සනය කියන ජීවිී ලක්‍ෂණය පිළිබඳව සාකච්ඡා කරමු. සියලුම ජීවින්ට තම ජීවක්‍රයා සිදුකිරීමට ශක්තිය අවශ්‍ය වෙනවා. එම ශක්තිය නිපදවා ගන්නන්නේ ඔවුන් නිපදවන ආහාර හෝ වෙනත් ආකාරයකින් ලබාගන්න ර සයිල තුලදී බිඳහෙලීමි. ජීව සයිල තුළදී සංචිත ආහාර මගින් ශක්තිය නිපදවන ක්‍රියාවනය සයිලියය සසනේ විහට හැඳදුන්නනවා. සෛලිය සසනයට අවශ්‍ය ඔක්සිජන් සයිල තුළට ගෙන යාමසා නිපද වන කාබන්්ඩාවක් සයිල්් පිටකිරීම ආසාසේ සහ ප්‍රාශවාසය මගින් සිදුකරනවා. වෙන විට ඔබ දන්නවා සසන ක්‍රියාවලිය සිදුවීම සඳහා ඔක්සිිජනවායෝ අවශ්‍ය බවත් එහිදී කාබන්ඩක්සයිඩ් වායෝ පිට වන බව දැන් අපි සාකච්ඡා කරමු සසනේද කාබන්්ඩාක්සයි් පිට කරන බව පරීක්ෂණත්මක පින්වීම සඳහා සිදුකරන ක්‍රියාකාරකමක් පිළිබඳව මේ ඇටවුම දිහා තිිකාක් බලන්න ඇතවු මේ ඒ භාජන තුළ පොටස මයි ඩක්යි් අඩවුවෙන බී භාජනය තුළ අවන්න හුණු දේර අඩංගු වෙනවා සී භාජනය තුළ මැඩිය එෙක් නවා දී භාජනයේ අවරණ හුණු දේරත් ඊ භාජනයේ ජලයත් අඩංගු වෙනවා දැන් අපි බලමු මේ පරීක්ෂණයේදී සිදුවෙන්නේ මොකක්ද කියලා ඊ බෝතලය ඇති ජලය සෙමින් නිවත් කරනකොට ඒ සිට ඊ දක්වා වායධාරාවක් ගලාගෙන යනවා කෙලවරින් ඇතුළුවන වාතේ අඩංගු කාබන්ඩායොක්සයිඩ් ඒ භාජනයේ තියන පොටැසියම් හයිඩරොක්සයිඩ් වල දියවෙනවා. එනිසා බීවෙත කාබන්්ඩයක්සයිට් පැමිණන්නේ නැහැ. එබැවින් බිහි අඩංගු හොම දියරවල වර්ණය වෙනසක් ඇතිවෙන්න නෑ. නමුත් තිකවෙලාවකින් බී බඳුනේ අඩංගු හුණු දියර කිරිපැහැයට පත්වෙනවා. ඒට හේතුෝවන්නේ බඳුනයේ සිටි මැඩියයා සසනය කර කාබන්්ඩයක් සයිට් පිටකිරීම සීබඳුනේ වැඩියකු නැත්ති ඇටවමක් අපිට පුළුවන් මේ පරීක්ෂණයකිදී පාලක පරීක්ෂණය ලෙස යොදාගන්න මෙහිදී සීබඳුනේ මැඩියා වෙනුවට ප්‍රෝහණය වනමු මෑ වී බඩයිරගුවෙන බීජ යොදාගන්න පුළුවන් අපි සාකච්ා කරම උත්සනයේදී යොක්ෂිජ නවශෝෂණය කරන බව පරීක්ෂණත්මකෝ පෙන්නීම සඳහත් සිදු කරන ක්‍රියාකාරකමක් පිළිබඳව. රූප සටහනේ පෙන්නනාකාරයට ඒ ඇටවමසාහ බී ඇටවුම සකස් කළේතු වෙනවා ඒ ඇටෝමේදී ප්‍රරෝහණය වන බීජ පොටසිම් හයි ොක්සයි ඩඩංගුුණලයක් වර්ණ කළන් ජලය වීදුරනාලය වැනි උපාගා ඩංගුව වෙනවා ඇටවම සහ B ඇටවුම දෙස පැහැදිලිව බැලුව ඔබට පෙනවා ප්‍රධාන වෙන ශක්තියනවා ඒ ඇටවේ පොටැසිම් හයිඩරොක් සයිට් අඩංගුන් ාලයක් තිබෙනවා නමුත් B ඇටවු මේ පොටැසිම් හයිඩරොක් සයිඩ අඩංගු නලයක් නැහැ මේ ඇටවුම සකස්කිරීමේ දී අපි පොරොප්ප මගින් පලාස්කු වැසීමේදී ප්ලාස්ට කුතුල අඩංගු වායු රබර් නලය හරහා බාහිරට පිටවිලා පීඩනය සමාන වෙන ට පස්සේ අපිට පුළුවන් කලිප් මගින් ක්‍රබර්නලය තද කරලා ඒ විදිහයටවායිහුවමාරුව සිදු නොවන ලෙස වග බලාගන්න. අපි දැම්වලු මේ පරීක්ෂණයේදී සිතුවෙන්නේෙ මොකක්දද කියලා. ඒ ඇටෝ මේ පලාස්කෝ තුළ ඇති බීජ සසනේදී පිට කරන කාබඩ රීක්ෂනානලයේ ඩංගුව පොටම් යි ක් යිඩ් ොල දවෙනවා. පලාಾස්කෝ තුලාඩංග ක්සිಜ බීජමගින් අවශෝෂණය කරන අත්තර එම අවකාශය පිරවීමට යු හැඩති වීතුරුනලේ තුලා ඩංගූ වායුව පලාාස්කුව තුළලට ගලාගනේ නම්. එවිට බඳුනේ ජලයද නලේ තුළින් හෙලට ඇදිලා යනෝ. එසේනම් ඒ ඇටවුමේ වන්න කළ ජලය වීදුරුනලේදිගේ මදක්කිහෙලට ඇදීකන යනෝ. නමුන් බී ඇටවුමේ එවැනිේ. පැහැදිලි වෙනසක් දක්නට ලැබෙනි නෑ. ඊට හේතුව වෙන්නේ බී ඇටවමේදී ප්‍රරෝහනය වන බීජමගින් සසනේදී පිටවූ කාබන්්ඩායුක්‍ සයිට් සහ අවශෝෂණය කළ ඔක්සිජන් පරිමා ආශන්න වසයෙන් සමතුලිතවීම නිසා. මේ පරීක්ෂණයේදී අපි ප්‍රධාන උපකල්පන දෙකක් සිදදු කරනවා. ව පරීක්ෂණය ආරම්බේදී ප්‍රාස්ක තුළ ඩංගු කාබ්ඩයක්සයිඩ් පරිමාව නොසැල්ලකිය හැකි තරම් කුඩා බව. දෙවනක සසනේදී පිටවන කාබඩායක්සයිඩ් පරිමාව හා අවශෝෂණය කරන ඔක්සිජන් පරිමාව සමාන බව. සජීවී බවේ වැදකත් ලක්ෂණයක් වන සසනය අපිට රජුවම නිරීක්ෂණය කරන්න බැහැ නමු ඇතැම් සතුන්ගේ සසන චලන මගින් අපිට මේ නිරීක්ෂණය කරන්න පුඩුවන්. අවසානයේදී ඔබට තේරුම්ගන්නට පුල්වන්න ඇති සසනය කියන ජීවී ලක්ෂණය මගින්ද ජීවින් අ ජීවිීන්ගෙන්් වෙන් කරහදුනාගතහැකි බව. මීළඟ ජීවී ලක්ෂණය උද්දීපෙතාවසාහ සමායෝජනය. ජීවිීන් පරිසරේ සිදුවන වෙනස්වීම් අනුව ක්‍රියා කරනවා ඒ වගේ බාහිර හෝ අභ්‍යන්තර පරිසරයේ සිදුවන වෙනස් වවීමක් නැතහෝත් සංවේධනයා යම් ප්‍රබලතාවයකින් යුක්ත වන විට ජීවහු ඒ සඳහා ප්‍රතිචාර දක්වන්න පෙළබෙනවා. පරිසරයේ සිදුවන වෙනස් සීම්වලට ක්‍රියාකිරීම අපි ප්‍රතිචාර දැක්වීම විදිහට ප්‍රකාශ කරනවා. ප්‍රතිචාරයක් ඇතිකිරීමට සමත් වෙනස් සවීමක් උත්තේජයක් විතිහයට අපි හඳුන්නනවා. උත්තේජ ලබාගන්නේ ඇස කන නාසය දිවහා සමයන සංවේදී ඉද්‍රියන් මගින්. මෙහිදී උත්තේජය වශීන් ආලෝකය සබ්දය ප්‍රසායනික හෝයාන්ත්‍රික කම්පන ක්‍රියා කරන්න පුළුවන්. අපි බලමු උත්්ද පෙටාවය කියන්නේ මොකක්ද කියලා. බාහිර සහ අභ්‍යන්තර පරිසරවලින් පැමිණෙන උත්තේජවලට ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව අප උත්තිීප්ප්‍යතාවේ විදිහට හඳුන්වනුව. ඒවගේ උත්තේජවලට ප්‍රතිචාර දැක්වීමේදී ඉන්ට්‍රීිය අතර ඇති සම්බන්ධී කරණය සමායෝජනය විදිහට හඳුන්වනවා. එසේනම් උත්තිප්්‍යතාවේ සහ සමායෝජනය කියන ලක්ෂණයත් ජීවියෙක් අජීවයෙක්ගෙන් වෙන් කරහඳුනා ගැනීමට භාගතා කරන්න පුළුවන්. අපි මේ පාඩමීදී ජීවින්ගේ ලක්ෂණ සයිලිය සංවිධානය පෝෂණය සසනය උද්දීප්‍යතාවේ හා සමායෝජනය පිළිබඳව සාකච්ඡා කරා. අපි තවත් මෙවැනි පාඩමකදී ජීවින්ගේ ලක්ෂණ පිළිබඳම සාකච්ඡා කරම.